කට කියනවනම් එති දක්කදේ වීඩියෝ එක නලලට ගහල ළමයි හම්බිෙන ඇති මේ වගේ වැඩ ලෝකේ හැමතැනම වගේ තියෙනවා ද මට මෙහෙම කලකිරීමක් තියෙනවා යන්නේ ලංකාව අපි දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කරන ඕන තිය දියුණු දේශපාලනයක් දියුණු සමාජ තත්ත්වයක් දියුණු පාරක්තොටක් සමාජයේ මිනිස්සු ගු දෙනු කරන විදිේ දියුණු කමක්. දැන් එහෙම තක්කඩිවැඩ කෙරුවට මිනිස්සුන්ට තේරෙන්න්නේ නේද මගේ හිතෑඇ තුළි තියෙන චිත්්‍ර ශක්තිය කෝමද එලියට ගන්නේ ඒකෙන් වැඩක් ගන්නේ කොහොමද තමන්ගේ ඇගේ තියෙන්න රෝගයක් නිවාරණය කරගන්න කොහොමද ඒගේ දේවල් ඒගේ දේවල් ඇත්තටම බොම අමාරුයි ඒවා මිනිස්සුන්ට හුරුුවන්න සමාජයේ දියුණු වෙලා කාලයක් යනවා. අන්න එතකට තමයි ඔය වගේ විකාර රූපි වැඩ අඩුවෙන්නේ ඒ මඩුනයි කලොවෙත් දියුණු රටවලළුුවත් මේවා නැත්ති නෑ මීට කලින් වඩියෝස් කේපේක මං කියල දීලා යෙනවා ලසීබෝ ඉෆෙක්් කිය ලීබෝ කියන වචනේ පසීබෝ ඒන්නේ හිත රවට්ටන වැඩක්ේක සමහර වෛ්‍යවරු පවා එක හඳුනගත්තොත් මෙමයාට ලෙඩක් නෑ මෙයාට තියන හිතේ ලෙඩක් කියලා දෙනවා ලබෝෙසිඩෝමින්ස් දෙනවා බොරු බෙහෙත් දෙෙනවා. ඒයි මකුත් නෑ සමට සිරිංජරයකට වතුර දාල පොටක්ක ඉංජෙක් කල්ල පෙන්න්නන්න පුළුවන් එඇතට යහිතනවා රයි් මට දැම් බේතඇගට මට සනීපයි. මොනහරි මංකැන බිටමින් කරලක්කරි දෙනවා අගුණයක් නෑන එක දුන්නාම මේකෙන් දවසල් තුුණගානනි ගන්ඩ හරි ඔයාට හරි යන කියලා. එතට ඒ අඩක සනිීපයන. මේකට කතාවක් කිව්වා අපි පුංචිකාලි අපේ ආච්චිකවා බේත් කටේටකිල්ල වාතාමාරුට බේද ගුලි කියන්න කියලා. අපි කෙරුවේ අල්ලපු කඩේ පෙද මත්ගේ බේත්තාපූට එයා පැත්ත කටේ පොඩි අපපපුවාමිගේ සිල්ල කටේ. අපි චොකලට්ට එකක් කර එක භාගයක් කාල භාගයක් ගුලියඇදල කවල කැල්ල කොතල කිහිදුු නාච්චි ආච්චි ඕකබිව්වා වාත්‍යමාරු සනීපුනා කාලි දත් මේ පලසීබෝ කියලා හැබැයි වැඩේ හරියනවා දැන් මේ නලලට ගහන්නේම කොද කියලා බැලුවහමඒත් දරුවෝ නැති අයට කියලා කියන්නේ ඉතින් දරුවෝ නැති අයට දරු පල ලැබෙනවා මෙතෙන්ට ඇවිල්ල අර පුද්ගලයට කියලා නලලට එකක් ගාගත්තාම ආසිරුවාද ගත්තාහම කියලා ඕක ප්‍රචාරයගේ ඉල්ල ඇති කාටකටහරි දරු ලැබිලත් ඇති එහමගේ හිල්ලා නැති වෙන්නත් බෑ වැඩේ තියෙන්නේ ප්‍රචාරයයන්නේ මේම ප්‍රචාරය යන්නේ මෙයා බලගතු පුද්ගලෙක් මෙයා අධ්‍යත්මිකව බලවත් පුද්ගලයෙක් මෙයාළඟ මොකක්දෝ බලයත්තය න ආගමිකාරි මොකක් හරි ආධ්‍යත්මිකාහරි බලයත්තිේ නවා අත තපු ගමන් අල්ලට වි්‍යාගෝ දරුව පිලිසිඳගන්න වගේක්. හැබ ඇත්තම සිද්ධ වෙන්නේ මක්ද සිද්ධ වෙන්නන්නේ ප්‍රසීබෝ ඉෆෙක් එක ඒ මනසට පනවිඩයක්ක් නවා ර් දැන් ඔයාට වැඩේ හරි දැන්වාට දරු ලැබ හැ ඉති කායිකව ඇතුළේ ජවවිද්‍යාත්මකව වරදක් නැත්තං. අනිත්ේ ටක ඔක්කෝම හරිනං දරුව පිලිසිඳ නොගෙන ඉන්නේ තමන්ගේ හිතේ තිය මොක හරි දෝසයක් නිසා නම් පමණයි යක සිද්ධ වෙන්නේ. ඒම නැතුව වෙනත් බරපතල ආබාධ තත්ත්වයක් තියනවා නං වෛද්‍ය විද්‍යාවෙන්වත් නිවැරදි කරන්නට බැරි එ නහි ඒක වෙන්න ප්‍රසීබෝන මොනවගල හරියන්න මේක වැඩ කරන්නේ අරවිදියට හිටේ කොහහැරි තැනක තියෙන අවුලක්කින්ද අර ක්‍රියාවලිය කොහහරි නැවතිල තිනම් විතරයින්න එකො ඒ ක්‍රියාත්ම වෙන පටන්ගන්න අර හෙන් තොට අර පුද්ගලයාගෙන් ඒකට උදව්වක් ලැබුණා තමයි ඔව්ෝ ඒක හරි ඒක උදවක් ලැබුණන තමයි ඒ නෑකන්න බෑ හැබයි හොඳට අපි තේරුම්ගන්න ඕනිදේ තමයි ඒ ඒ පුද්ගලයා තුළ තිබිච්ච ශක්තියක් නෙමෙයි එක අපි තුට ඇතිට ගියාය තුළම තිබිච්ච ශක්තියක් ඒ ශක්තිය ඒ අවධිකරවගණ්ඩ විතරයි එයාගේ මෙන්න මෙම කලලා නල්ලට එකක් ගාන එක ප්‍රෝජනත් තුනේ. එමනතු යාගේ අතේවත් ඇගේවත් කොහේවත්. බලයක් තිබුණේ නැහැ හැ අපි මෙම කිව්ට වැඩක් නෑ ඇයට ඒ කිය පිස්සු අපිට දරුවෙක් නැතුවට අපි ගිය ඒතුමා මෙ නල්ට එකක් ගැවා පස්සේ මාසදදයක් කැ මෙයකෝ දරුව පිළිසඳ ගත්ත. ඇති ඒක කිව්වා තවත්තේ වගේ ප්‍රශ්නයකින් පෙල්න කෙනෙ යත් ධනි පනිගලා යොත්ය නවා. ඔන්න පෝලිමේ යන හරි යනම නිසුන්ගේ වරදකුත් නෑ. ත වරදක්ති නොන මෙන්න මෙහෙමයි. කරන ද්ගල ඉන්නට එයා යම ගොඩනාගාගන්න තියෙන්නේ ද එයා ගොඩනාගාගත්තු ඒ එකහරියට යම්කිසි රූපයක් වගේ ආගමික රූපයක් දේවරූපයක් වගේ ඒම නැත්ත මොගරි ගහක් ගලක් ඕන දෙයක් වෙන්න පුළුවන් ඒකේ බලයක් තියෙනවාය කියලා යම්කිසි විදිකට ප්‍රත්‍යක්ෂවීමක් මිනිස්සුන්ට මොනවිදිියක දරරි උනාාට පස්සේ බලයක් තියනවා තමයි ඇබ ඒ බලය තියන එතන නෙමේ තමන්ගේම හිතේ ඇැබේ මිනිසුන්ට එක රුගන්න බෑ මිනිසුන් එක තේරුම් ගන්න බෑ එක තේරුම් ගන්න බැරිහින්ද මිනිස්සු ඉතනවා තමන් ළඟ තියන බලය අතන තියෙන්නේ අර මනුස්සල් ළඟ තියන්නේ ඇතම් මෙතන තියෙන්නේ එතන්ට ගියොත් විතරයි අපිටේ බලය ලැබෙන්නේ හැබැයි ඇත්තම කතාව තමයි තමන් තුළ තියෙන ශක්තියක් තමන්ට හිතල කරගන්න පුළුවන් දෙයක් ඒකට අපි ක්‍රමය දන්න සායක විශ්වාස කරන්න කොටි මේ ගැන දන්නේ ඒ පි වෙන කෙනෙක්ගේ උදව්වකට ගන්න. ඉතිං මේකට දොස් කියන්න බෑ. දොස් කියන ක දැන්හොය දව මෙේවල් තියනවා එකකවතියන්නේ. හැම දෙයක්ම ඔයවගේ තමයි හැම දෙේකිම සිද්ධ වෙන්නේ එකන්නේ. පිටස්තර බලවේගීකින් සිද්ධ වෙනවාට වැඩිය සිද්ධ වෙන්නේ තමන්ගේ මනසේ තියෙන ඊට අවශ්‍ය බලයේ ප්‍රතිපාධනය ක්‍රියත්මක වීම. එති ඒකට උදව් වෙනවා නං අර තැන ඔු එම තමයි හැමෝටම තමන්ට කියලා හිතලා යක කරගන්න බැයි නම් අරවගේ තැන්වලට ගීල කරගන්න ඕොන හැබැයි සාමාන්‍යයෙන් දකිනාය කරුණා කරලම තේරුම් ගන්න සහ යනායත් තේරුම්ගන්න ඔය නලලට ගහන පාර නැතු ඕෝක කරගන්න කරමයක් තියෙනවා. ඒ තමයිකං හිතන්න තිනපතාම හිතන්න ඔබට වෙන අබාධයක් මමුකුත් නැත්තං. වෙනාවහරතාවක් විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මකව ඔබගේ ශරීයට දෙකේම ඔබගේ සැමියාගේ ස ඔබ ඔබගේ බිරිඳගේ සබගේ දෙදනාගේම නැත්නං දරුවෙක් පිලිසඳ ගන්නේ නැත්තේ ගේ හි තිෙෙන මක්කර ප්‍රශ්යක් කහිදානම් ඒක සූපත් කරගන්න කොහොවත් යන්න නෑ. දැඩි විශ්වාසයකින් ඒ පිළිබඳව හිටියයොත් අනිවාරය මේක සිද්ධවේරෝ. වැහග දෙන ගොට මේට පිටස්තරරි සහයක් අවශ්‍යයි. ඉති ඒක තමයි අ ෂොට්ටගත් දෙන්නේ ගිහාම. හ මේ ලෝක ගොඩක් තියෙනවා. ඉති මේත් දැකලා ෆස්බුග කියම එකට දොස් කියන බනින. දේවල් තියෙනවා. හැබැයි මේ බනිාවට වැඩි අපි හොයල බලන් ෝන අප මේ වගේ විස්තර කර ගන්නන අපි තේරුම් ගණ්ඩෝනනි මේ වගේ දේවල් ඇයි මිනිස්ුවතර ප්‍රචලිත වෙන්නේ නිකම්ම ප්‍රචලිත වෙන්නේ. හිීතුවත් තියෙනවා. එ අපිට මිනිස්සුන් පුළුවන්ද ඔය තැන්වොල්ට යන වෙනුවට ඒගලන්ට ඒගළන්ගම චිත ශක්තිය නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධින් දැනුමක් දෙන්න ඒ. ටක රාජයක පවතින ආණ්ඩුවකයුතුකමක්. එව්වා කරන්න නෑවිේ. මේරටේ පච්චවක් කෝම කලේ මෙතති කොරකන් කරනයගෙන. ඇත්තන් ටෙලිවිශන් එක ඔය දවල්ට ගෙදරඉන්න. අපේ අම්මලාට සෞදරියන්ට පඩම් මාලාවද්‍යදාාන්න පුළුවන්නේ තමන්ගේ චිත්ත ශක්තිය කෝමද වැඩිදිවුණු කරගන්නේ. කෝමත පවුල්ල කටයුතු යනො කරගන්නේ. කෝමද ඔය විවිධ තැන්වල ගිල්ල සල්ලි වීදන් කල්ලා. එක එක ඒව කරනවට වැඩිය තමන්ගේ ගෙදරහි දම්ම ශක්තිමත් මවක් වෙන්නේ කොහොමද ශක්තිමත් බිරිඳක් වෙන්නේ කොමද කියලා ශිෂයෙන් කාන්තාවන්ටනය ඕ අදාළ එකයින්දම්. එතින් එහින්දා අපි අද ඔබට කියන්න උත්සාහ කලේ මෙ නලලට ගහලා ළමයි හම්ුවේෙන හැටි ගැන ඔබ පුදුම වෙලා හිටියයන මේක ඇතුලි තියෙන කතාව ඔන්න වගේ එකක්. එති ප්ලසීබෝ කියන ලතින් වචනය තේරුම තමයි ඉ ඔබට යහපතක් වෙයි කියන එක තමයි ඒ ඇතරම ඉතාම සාධාරණ කේමනක්ලස ඒ ඔබට සහනයක් වෙනවා තමයි හැබැයි මේ අ තිේවා සත්්‍ය සහ මිත්‍යාව කියල දෙක් එතකට ඔබ මිත්‍යාව පැත්තට ගමන් කිරීම මේකෙන් වැඩි දියුණු වෙනඕනක් ඔබේ තනවන කාටර කාගරරි නල්ලකට අතතියල ළමෙ කම්බන්න මොකකරි කරන්න පුළුවන් කියලා අ එතනයි වරද තියෙන් මෙවා ඇත්තටම මේ තියන ලෝක මං අරකිව විදිටම ඩමි ට්‍රිට්මන්්ස් විදියට තියෙනවා. හැබයි දියුණු ලෝකයේ මේවා මානසික ආබාධයක් ඇතයි කියා ද දෙවරුන් තවරු කරගත් අයට පමණයි මෙ වැනි ට්‍රීටමටස් කරන්න හබයිතෙල් ලංකාවේ හොඳට ගෙවල්ලල ඉන්න රැකියාවල් කරන පවුල්ල අතර ඉන්න ඒ අය ඔය එවැනි අය නොවේ එකකුලු මානසික රෝග නමේ හැබයි මේ වගේ ට්‍රීටමන්ස් කරන්නේ දියුණු රටගනං තමන්ගේ මානසික තත්වය අවුල් වෙච්ච එක හරිහට තමන්ට රත්මක කරවගන්න බැරි අයට එන් දට පැදිලි වෙනසක්ේනොනම් මෙතන අවසාන වශයෙන් කියනවානම් කුටිම්ම කියනව නං දියුණු මට්ට මේ සමාජ සම්බධතා තියන රටක එක බැලහම අපේ රටේ යම් පිරිසක් ඒතත්ත්වේ තමයි තවමත් තින්නේ එකයි මංකිවේ මෙක දේශපාලනය කරන එක ගැන අපිට තවමත් තියනවා. විපිලිසාරවීමක් එනට මේ කොම් වවෙෙනස් කරන්න පු කොටිම් ම කියයනවනම්.